කියමන යේසු ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් දෙවනාන්සේගේ දරුණි බුදුසුබ ප්‍රාර්ථනා කරන ප්‍රීතියෙන් සතුටෙන් සමාධානයෙන් පුරුදු දවසක් ප්‍රාර්ථනා කරමු. අපි ගීතාවලිය 62 11 සහ 12 පද අපි කියවා බලමු. දෙවියන් වහන්සේ එක්වරක් කීසේක, මම මේ දෙවරක් ඇසෙමි. එනම් බලය දෙවියන් වහන්සේට අයිති බවත්, ස්වාමිනේ කරුණාවට අයිති බවත්ය. මක් නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක? ආමෙන්. ඉතාම ලක්ෂණ දෙයක් අප දකින දාවිද්ගේ ඒ වචනයක්. දෙවියන් වහන්සේ එක්වරක් මට කතා කළා, මම මේක දෙවරක් ඇසුවා කියලා කියනවා. මේක ඉතාම වැදගත් දෙයක්. මේ අවස්ථාවේදී අපි නිවෙස් වලටලා ඉන්න අවස්ථාවේදී දෙවියන් වහන්සේ ඔබට කොච්චර කතා කරනවා ඇද්ද? තොර ඔබ කී පාරක් ඒක ඔබතුළු ඔබ සවන් දෙනාද? ඒ දෙපාරක් ඇසුවා කියලා කියන්නේ ඒක ඔබතුළු උන්වහන්සේ එකපාරක් කතා කරම ඔබගේ හදවත තුළ ඒක දෝං කර දෙන්න ඕනේ. නැවත නැවත හඬබොටම ඇසෙන්න ඕනේ. ඒක තමයි දාවිතුම ඒක දෙපාරක් ඇසුවා කියලා. එතකොට දෙබරණාස ඔබට කතා කරලා තියෙන මේ අවස්ථා ගණනාවකදීම මේ කාලේ උන්වහන්සේ ඔබට කතා කරලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ මේ තිබෙන්නේ ඔබ ඒකට සවන් දුන්නාද කියන එකයි. ඔබ සමන් දුන්නා නම් ඔබ තේරුම් ගන්නට යනවා දෙවියන් වහන්සේගේ කරුණාව මොනතරම් අධික ලෙස ඔබගේ ජීවිතයේ තිබෙනවාද කියන එක. නිසා ප්‍රේමන්ත දරුවනේ නිවෙස් ඉන්නකොට නිකන් කාලය ගත කරන්න එපා. යාර්ක මේක කල්පනා කරමින් සිත අවුල් කරගන්න ඕනකමක් නැහැ. දෙවියන්වහන්සේට සමන් දෙන්න, උන්වහන්සේගේ වචනේ කියවන්න, ඒක මෙනෙහි කරන්න. එතරම් ඔබට ඔබගේ අභ්‍යන්තර ශක්තියක් ඇති වෙන්න යන්නේ. එතන මෙතන කියනවා, එනම් බලයේ දුරන්සර අයිති බව මම එක දෙයක් තේරුම් ගත්තව කියනවා. මොකද්ද? මම දෙපාරක් ඒ වචන ඔබ තුළ මෙනෙහි කරනකොට ස්වාමිනී මම තේරුම් ගත්තා බලයේ අයිති බව වහන්සේටයි. එහෙනම් මේ ව්‍යසනින් බේරයන්ට ඔබ ගලව ගන්නට බලය තියෙන කාගේ අතේද? වෛද්‍යරුන් අතේද? ඔබ ගන්න බෙහෙතේ තුළද? ඔබ පළඳින්ට යනව ආරක්ෂක ඇඳුම් කට්ටේ තුළද? නෑ, දෙවියන් වහන්සේ අතේ බලය තිබෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ බලය සුළු කරන්න පවත දවසේදී තේරුණාද? දෙවියන් වහන්සේගේ කරුණාව උන්වහන්සේට අයිති තිබුණ දෙයක්. ඒ කරුණාව ඔබ කරේ අධික තිබුණේ තමයි අද දක්වා ඔබ ජීවත් වෙන්නේ. නැත්නම් ඔබ මැරෙලා ගොක් කල් ඔබ හිතා ගන්නට ඔබ තේරුම් ගන්නට ඕනේ අද දවසේදී. ඒ නිසා අද දක්වා උන්වහන්සේ ඔබගේ හුස්ම තුළ තියෙන මොනවටද? මේ වසංගතට ආව වෙලා මැරෙලා යන්න නෙවෙයි. ඒ නිසා ඔබ බය වෙන්න ඕන කමක් නැහැ. ඔබ කැළඹෙන්න ඕන කමක් නැහැ. බලය දෙවියන් වහන්සේගේ අතේ තිබෙන දෙයක්. උන්වහන්සේගේ බලය අයිති, කරුණාව අයිති ස්වාමීන් වහන්සේට. ඉතින් උන්වහන්සේගේ බලය ගැන විශ්වාසය තබන්න. ඒ බලය ගැන විශ්වාස කරන මනුෂ්‍යයාට කරුණාව අධික ගලාගෙන එනවා. ඒ කරුණාව තමයි ඔබට ආරක්ෂක කුටියක් වගේ තිබෙන්න යන්නේ. ඒ කරුණාව තමයි ඔබගේ ජීවිතේට ආරසක වලලක් වගේ තිබෙන්න යන්නේ. ආරසක ඇඳුමක් ඉන්නේ කරුණාවයි. කරුණාව නැති තැන තමයි විනාශයක් ඇති වෙන්න යන්නේ. ඉතින් මේක තේරුම් ගන්න ඕගොල්ලෝ උත්සාහ කරන්න ඕන තවපස්සේදී. ඊට පස්සේ මෙතන ඉතින් පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන කරන දේ තමයි අපි මේ බලය ගැන, කරුණාව ගැන අපි දෙවනාථගේ වචන ගැන විශ්වාස කරන්නේ නැතිනම් අපි නිතරම කාන්ත වෙලා කැළඹිලා නිකම් අර ලෝකෙ මිනිස්සු කියනවාගේ මෙරිමරි ඉපදෙන සෙනඟ බවට පත් වෙනවා. දෙවියන් වහන්සේගේ දරුණේ අද දවස හොඳ දවසක්. ස්වාමීනාගේ වචන ගැන මෙලේ කළා. මේක අබ්බකින්ට ඕනේ නම් අද අබ්බක් උත්සාහකේ දෙන්න පොඩ්ඩක් පැත්තට ගහක් යටට ගහරි ගිහිල්ලා කාමරට හරි ගිහිල්ලා වචනේ කියවලා මෙනෙහි කළා, දන ගහලා පොඩ්ඩක් අහලා බලන්න. ස්වාමීනි ඔබ කොයි විදිහටද අද දවසේ මට අත ගන්නට යන්නේ? ඔබ කොයි විදිහටද අද දවසේ මට කතා කරන්නට යන්නේ? ඔයා කොයි විදිහටද අද දවසේ මගේ ජීවිතයට අලුතෙන් කරුණාව ඇතුළු කරන්නට යන්නේ? මම කොහොමද ඒක සුරක්ෂිත ජීවත් වෙන්නට යන්නේ? අද පොඩක් හිතලා බලන්න. අද ඔබට දකින්න පුළුවන් උන්වහන්සේගේ බාලය කොයි වගේද ඔයාතුළු තිබෙන්නේ, කොයි වගේද උන්වහන්සේගේ කරුණාව ඔයා වටකර තිබෙන්නේ කියලා. එනිසා බය වෙන්න එපා. මේ දවල්ට බය වෙන්න යන්න එපා. දෙවියන් වහන්සේ ඔයා ආරක්ෂා කරා අද දක්වා. උන්වහන්සේටත් ආරක්ෂා කරන ඉදිරිය තුනත් ආරක්ෂා කරන නේන. උන්වහන්සේගේ කරුණාව නිරන්තරයෙන් නිරතුර රෑ දවල් හැම තප්පරයක් ගානේ ඔබ ජීවිතේ ගලාගෙන ඉන්න යනවා. ඒ නිසා උන්වහන්සේ කරුණාව තුළ සැඟ වුණත් ඔබට නිරෝගී ඉතාම ආසතද ජීවිත ගත කරන පුළුවන්කමක් ලැබේ. මේ වචන උන්වහන්සේ කොන් පීටෝනස් එක්වා දයබර දෙවි පියන්නේ ඔබට ස්තුති. දාවිත් කියන වහන්සේ එකවරක් මට කතා කළා, මධ්‍යපාරක් ඇව්වා කියලා. ඒ අත්දැකීමට මේ මොහොතේ නිවෙස්වල ඉන්න ඔබගේ සෙනරට වහන්සේ උදව් කළ මැන වචනය කියවන්ට, මෙනේ කරන්ට, ඔබට සවන් දෙන්නට. ඒක දෙතුන් පාරක් ඔබ තුළ ඔවුන්තුළුම ඇසින්ද ඒක සැලැස්සු මැන, ඒක ඔවුන්තුළු දෝංකාර දෙන්නට සැලැස්සු මැනව. ඒ තුළුන්ගේ ඇදිල්ල වර්ධන වෙලා ඔබ වහන්සේගේ බලය ගැන විශ්වාසය තබන්ඩ, ඔබගේ කරුණා ගැන විශ්වාසය තබලා
කරුණාවෙන් සැඟවෙන්ට බලයෙන් බලවත්ෙන්ට අද දවසේ ඔබගේ සරණ මාසේ උදව් කළ මැනව දෙවි පියාණනි මේ මොහොතේ පටන් මේ දරුවන්ගේ ජීවිතේ දා කාන්ත භාවයෙන් ඉවත් වෙන්න ඕනේ මලානික භාවි ඉවත් වෙන්න ඕනේ නොහැදිලි කාරක දුරු වෙන්න ඕනේ උන් ආත්මික ශක්තිමත් කරලා ධාරිම කරන අදවසේ උන්ට අවශ්‍ය තුන් වේල ආහාර ටික දුන්න මැනව ස්වාමිනේ හැම නපරෙන් ගලවන්න මලපතින් ගලවන්න ලේවල වැස්ම තබන්න දූත්‍රකන තබන්න උන් ආරක්ෂා කරන ඉල්ලන ඉස්සන්සේගේ නාමයෙන් ආමෙන්